ප්‍රධාන වර්ණ තුන පාවිච්චි කරලා කොහොමද ෆැබ්‍රික් පේන්ටින් එකක් කරන්නේ? ප්‍රින්ට් මීඩියම් එක උපයෝගී කරගෙන. ඒක තමයි අද මම Jubilant Arts YouTube channel එකෙන් ඔයගොල්ලන්ට කලන්න බලාපොරොත්තු වෙන වැඩේ. මම භක්ති පණ්ඩිතරත්න. ඉතින් මේ මං අරන් තියෙන්නේ Artenza කියන colors. ඉස්සරලාම කහ පාට ප්‍රධාන වර්ණයක් ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ පාවිච්චි කරනවා රතු පාට. මෙතන මේක ඇවිල්ලා vermilion කියන කලර් එක ඉන්දියන් ෆැබ්‍රික් කලර්ස් වල නම් golden yellow. ඊට පස්සේ vermilion කියන කලර් එක තමයි මේ එකතු කරගෙන යන්නේ. ඊට පස්සේ මම ගන්න බලාපොරොත්තු වෙනවා නිල් පාට. මේක prussian blue එක. වතුර බොහොම පොඩ්ඩක් මම එකතු කරනවා. අද මට මේ අලුත් cotton fabric එකක් හම්බුණා. ඒක ගොඩක් දුරට ලංකාවේ අමුරෙද්ද හා සමානයි. පාට කරන්න ගත්තට පස්සේ මට තේරෙනවා වර්ණ බොහොම ඉක්මනට මේකට උරා ගන්නවා. හරිම ඉක්මනට මේ කලර්ස් ටික ඇබ්සෝබ් වෙලා ඉවරයි. ඉතින් අර දෙවෙනි වර්ණේ එකතු කරලා මං උත්සාහ කරන ෂේඩින් එක කරගන්න මට දැනෙනවා ඒක අමාරුයි. මොකද මට හිතෙනවා මේ පර්ටිකුලර් මැටීරියල් එක මේ මේ මැටීරියල් එකත් එක්ක පේන්ට් කරනකොට මම කළ යුතු දෙයක් තමයි මින් ඉදිරියට ඉස්සරලාම මේ ෆැබ්‍රික් එකට වතුර ටිකක් ස්ප්‍රේ කරන්න ඕන. ඉතින් එහෙම දේවල් අපිට වෙනවා. සමහර වෙලාවට අපි මැටීරියල් අරගෙන එකපාරටම ලොකු වැඩක් කරන්නේ නැතුව මේක හොඳම උදාහරණයක් ඔයගලන්ට කියන්න. රෙදි කෑල්ල අරගෙන හොදලා ඉවර වෙලා ඊට පස්සේ පොඩ්ඩක් පේන්ට් ටිකක් ගාලා බලන්න කොහොමද මේකට උරා ගන්න ප්‍රමාණය, කලර්ස් දෙකක් එකතු කරලා බලන්න හරියට ෂේඩ් වෙනවද කියලා. නැත්තම් මම මේ වෙලාවේ එක්ස්පීරියන්ස් කරන මේ ප්‍රොබ්ලම් එක මේ අලුත් මැටීරියල් එකත් එක්ක ඔයගලන්ට දැනෙවි. මේ කලර්ස් ටික ඉක්මනටම වේලිලා යනවා. හරියටම මේ බ්ලොටින් පේපර් එකකට වතුර ටිකක් දැම්මහම ඒක බ්ලොට් වෙලා යන්නේ. අන්න ඒ වගේ ඉෆෙක්ට් එකක්. මෙතන ෂේඩින් එක හොඳටම නිවැරදිව වුණේ නැහැ කියන එක මට අවුලක් වෙන්නේ නැහැ. මොකද මම ඒකට උඩින් තව ප්‍රින්ට් එකක් පාවිච්චි කරලා ප්‍රින්ට් කරලා ආයේ බ්‍රෂ් එකෙන් පොඩි ඩිසයින්ස් ටිකක් දාලා නිර්මාණය ලස්සන කරනවා. මම දැන් ගත්ත කළු පාටයි අළු පාටයි. ඒ ගත්තේ පොඩි බෝඩ් එකක් දාන්න ෆ්ලැට් බ්‍රෂ් එකකින්. කලින් පාවිච්චි කළේ ෆ්ලැට් බ්‍රෂ් එක. මේ තියෙන්නේ මේ ලා අළු පාටක්. අපිට සුදු පාට ගොඩක් අරගෙන කළු පාට බින්දක් එකතු කරාම මේ ලා අළු පාට හදා ගන්න පුළුවන්. වෙරි ලයිට් ග්‍රේ ෂේඩ් එකක්. එතකොට මං මේ ලා අලු පාට පාවිච්චි කරන්නේ මේ මම පාට කරපු කලර් ග්‍රේඩේෂන් එකේ තද පැත්තට. ඊට උඩින් තියෙන මේ ලස්සන පැහැදිලි කහ පාට වර්ණ තියෙන ලයිට් කලර්ස් තියෙන පැත්තට මම පාවිච්චි කරනවා. ඊට වැඩිය ටිකක් තද අලු ප්‍රභේදයක්. ඒ කියන්නේ කළු පාටට ඒ අලු පාට ටිකක් එකතු කරලා මම හදාගත්තා. කළු පාට නෙමෙයි මේ තද අලු පාට සහ ලා අලු පාට ඒ දෙක එකතු කරගත්තේ. ගොඩක් තද පැත්තට ලයිට් ග්‍රේ එකත් ටිකක් ලා පාට තියෙන එකට මේ කළු පාටයි අලු පාටයි මිශ්‍ර කරගත්ත වර්ණ දෙක තමයි එකතු කරගෙන මම පොඩි බෝඩ් එකක් දැම්මා. මේ දැන් ඔයගොල්ලන් දකින්නේ ස්ටයිරෝෆෝම් ප්ලේට් එකක්. මේ ස්ටයිරෝෆෝම් ෂීට්ස් වලින් මම මීට කලිනුත් ප්‍රින්ට් එකක් කරලා තියෙනවා. දැන් මේකේ ඝනකම ටිකක් විතර වැඩි. තව ස්ටයිරෝෆෝම් ෂීට් වර්ගයක් තියෙනවා. ඒකේ හරිම තුනි නිකන් පොඩි කාඩ්බෝඩ් එකක් වගේ. මම මේවත් එක්ක ගොඩක් වෙලාවට වැඩ කරනවා. හුඟක් වෙලාවට ෂර්ට්ස් වල ෂර්ට් එකේ පිටිපස්සට ලස්සන ලොකු ප්‍රින්ට් එකක් කරනකොට මම මේක පාවිච්චි කරනවා. මීට කලින් කරපු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ප්‍රින්ට් මීඩියම් එකෙන් ස්ටයිරෝෆෝම් ෂීට් එක. ඒකත් බලන්න පුළුවන් ඕගලන්ට. මෙතන මං අද අඳින මේ ඩිසයින් එක
හරිම සරල දෙයක්. ඔගලන්ට පෙන්වන්න ඕනේ නිසා මේ වගේ ඩිසයින් එකක් කොහොමද ඇඳගන්නේ? පැන්සලෙන් අපිට ඕන කරන මම මේ ගන්නේ ඊටාම සරල කොලයක හැඩයක්. ඒක පැන්සලෙන් මෙහෙම අපි සටහන් කරගෙන පෑනකින් මම මේ නිවැරදිම රේඛාව හරියටම වතු කරලා ගන්නවා. මේ ස්ටයිරෝෆෝම් ෂීට්ස් ගොඩක් වෙලාවට අපි ඉන්දියාප් එහෙම ගන්නකොට ෆාස්ට් ෆුඩ් ජොයින්ට්ස් වලින් කෑම දාලා දෙනවා. ඉතින් මම එහෙම වෙලාවක මේ ඒක හොඳට හොදලා පිරිසිදු කරලා වේලලා කපලා ඒකේ පියන මේ විදියට මම අරගෙන ඒකෙන් පොඩි print එකක් හරි ගස්ස ගන්නවා. මම මැද්දට පොඩි මූඩියක් තියලා දාගත්ත පොඩි රවුමක් රවුමක හැඩයක්. දැන් මම මේ ඩිසයින් එක මේ විදිහට ඇඳට මට පොඩි හිතේ දෙගිඩියාවක් වගේ තියෙනවා print එක කොහොම වදීද කියන එක ගැන. නමුත් අපි කරලා බලමු. අර මං කිව්ව ප්‍රශ්නේ හින්දා මගේ මේ අලුත් ෆැබ්‍රික් එක හරිම ඉක්මනට කලර්ස් ටික උරා ගත්තා. ඉතින් මේ වගේ print එකක් කරනකොට ඉතා වැදගත් ඒ යට තියෙන වර්ණය තෙතමනයක් එක්ක තියා ගැනීම. මම එහෙම කිව්වට ඒ පාට කරපු කලපැච්චකට වතුර ස්ප්‍රේ කරලා ගන්න බෑ. වතුර ස්ප්‍රේ කරනවා නම් කෙලින්ම ස්ප්‍රේ කරන්න ඕන මටීරියල් එකට ඉස්සෙල්ලාම. දැන් මං මේ පැන්සලකින් මෙහෙම රෙජිෆෝම් නෙමෙයි ස්ටයිරෝෆෝම් ෂීට් එක මෙහෙම ඇනගෙන ඇනගෙන ගිහලා කඩතොළු කරනවා. ඒක පළුදු කරනවා. මොකද එහෙම වුණාම එතෙන්ට වර්ණ ටික මම ආපහු දැන් පේන්ට් කරනකොට එතෙන්ට වර්ණ ටික වදින්නේ නැති වෙන්න. දැන් මේ ඩිසයින් එක ඔයගලන්ට කෙලින්ම මේ විදිහටම ඇඳලා අත්හදා බලන්න පුළුවන්. බේස් කලයක ටිකක් තික්කට වතුර ටිකක් වැඩියෙන් දැම්මම හරි. නමුත් ලංකාවේ අමුරෙද්ද නම් හරිම ෂෝක් වැඩ කරගන්න. නමුත් මෙහි මට හම්බ වෙන මේ මැටීරියල්ස් පාට කරන්න ගත්තාම තමයි මට ඒක තේරෙන්නේ මේ වගේ මැටීරියල් එක මට හම්බ වුණේ නැහැ. නමුත් නරක නැහැ මැටීරියල් එක. මගේ ක්‍රමය පොඩ වෙනස් කරන්න විතරයි අවශ්‍ය වෙන්නේ. දැන් අපි ඒකට පොඩි පොඩි කැටයන් ටිකක් දාලා තියෙන්නේ. දැන් දැන් මේ ස්ටයිරෝෆෝම් ෂීට් එක රවුන්ඩ් රේඛා කරනකොට ගොඩක් වෙලාවට වක්‍ර රේඛා දඟර හැඩතල දානකොට පැන්සල ගෙනියන්න ටිකක් අමාරුයි. ඉතින් හීල් කරනම තමයි ඒක මේ ගොඩක් වෙලාවට ඒ ඩිසයින් එක හොඳටම කාව් කරන්න පුළුවන් වෙන්නේ. හාරලා වගේ ගන්න ඕනේ. දැන් නම් ඉතින් ඒ ඩිසයින් එක කරගෙන ඉවරයි. මම ආසයි වටේට පැන්සලෙන් එනලා එනලා පොඩි ටෙක්ස්චර් එකක් වගේ දෙයක් හරි ගස්ස ගන්න. දැන් හරි ඒ වැඩෙත් ඉවරයි. ඒ ධාරයේ තියෙන ෂාප් එජ් එකත් මම පළදු කරලා ඒකත් මම කඩතොළු කරගන්නවා. නැත්නම් ඒක කෙලීම හරිම ෂාප් ඉරක් වගේ හිටින හින්දා. ඉතින් දැන් මේ පාට කරපු එක තියෙනවා. මම ඒකට උඩින් රෙජිෆෝම් එකක් තියලා මම කැමති මේකට ගෝල් කලයක පොඩ්ඩක් ගාලා බලන්න. මේ ෆැබ්‍රික් ගෝල්ඩ් එක ලංකාවේ තියෙනවා ගෝල් ඩස්ට් එක. ඒක බයින්ඩ 28 කියන ගම් එකත් එක්ක මිශ්‍ර කරලා ගත්තාම හොඳයි. ඒකේ හොඳ පදමක් එනවා මේ පින්තාරු කලාව ඒක කරගෙන යනකොට හොඳයි. ඒක ඔයගලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මම කෙලින්ම ගන්නේ ටියුබ් එක තියෙන මේ ෆැබ්‍රික් පේන්ට් එක. ඇක්‍රිලික් පේන්ට් කියලා කියන එකත් ෆැබ්‍රික් පේන්ට් හා සමානයි. ගොඩක් වෙලාවට මෙහි ගොඩක් පේන්ටින්ස් කරන්නේ ඩෙනිම්ස් වලට ගොඩක් පේන්ටින්ස් කරනවා.
ඉතින් ඒක කරන්නේ මේ ඇක්‍රිලික් පේන්ට්ස් වලින් තමයි. දැන් මේ කොලේ උඩ පැත්තට මම මේ කළු පාට ගානවා. මොකද එතකොට උඩ තියෙන්නේ අපේ කහ පාට තැඹිලි පාට වර්ණ ප්‍රභේදනේ. එතකොට මේ කළු පාටෙන් මොනහරි print එකක් වදිනකොට ලස්සනයි ඒකට. මම යටට මේ සුදු පාට වර්ණය කෙලින්ම ගානවා. මොකද යට තියෙන වර්ණ ප්‍රභේද ටිකක් dark colors නේ. ඒ කියන්නේ රතු පාටයි නිල් පාටයි එකතු වෙලා දම් පාට ටිකක් හැදුනා. ඊට පස්සේ ආයේ තද නිල් පාට. ඒ නිසා එතනදී මම කැමති මොනහරි print එක ඒ වදින වෙලාවේදී සුදු පාටෙන් මොනහරි print එකක් එතෙන්ට එනවා නම් dark shade එකට හොඳයි ඒ සුදු පාට වර්ණය. දැන් පාට නම් හොඳටම වේලිලා තියෙන්නේ. නමුත් මම print එක කොහොමටත් කරනවා. මේ තියෙන්නේ ගොඩක් වෙලාවට screen painting වලදී ඒ වගේ print medium වලදී පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. දැන් ඔයගලන් දකින්නවා ඒ කළු පාට එක හරියටම වැදිලා නැහැ. ඒක වැදුනා නම් බොහොම ලස්සනයි අර අතරින් පතර පේන වර්ණත් එක්ක. නමුත් මම එතෙන්ට නැවත කළු පාට ටිකක් ගාලා ඒක හරිගස්ස ගන්න බලනවා. ඒක ටිකයි හරි ගියේ. හරියටම හරි ගියේ නැහැ. නමුත් දැන් මම පින්සල උපයෝගී කරගෙන ඒ මට අවශ්‍ය කරන ඒ ඉෆෙක්ට් එක මම ගන්න උත්සාහ කරනවා. මොකද මම කිව්වා වගේ මගේ මේ බේස් කෝට් එක හොඳටම වේලුණා. මටීරියල් එක හරියට බ්ලොටින් පේපර් එකක් වගේ කලර්ස් ටික ඇබ්සෝබ් කරගත්තා. ඉතින් දැන් මං හදනවා පින්සලෙන් ඒ කඩුතල ස්වභාවය මතු කරලා ඒ ඩිසයින් එකට හානියක් නොවන විදියට ඒක ලස්සන කරන්න. දැන් කළු පාට ටිකක් අරගෙන ආපහු ඒ ඩිසයින්ස් ලාවට වැදිලා තියෙන තැන ඒක මම පොඩ්ඩක් ඩාර්ක් කරනවා එතන. දැන් අපිට පුළුවන් මෙතන ප්‍රධාන වර්ණ තුන පාවිච්චි කළානේ. ඉතින් ඒ වගේම ඔයගලන්ට මේ කුෂන් කවර් තීම් එකක් කරන්න පුළුවන් ප්‍රධාන වර්ණ තුන පාවිච්චි කරලා. ඊට පස්සේ ස්ටයිරෝෆෝම් ෂීට්ස් ටිකක් අරගෙන ලස්සනට ඩිසයින්ස් ටිකක් ඇඳලා සරල ඉතාලම සරල ඩිසයින්ස් ටිකක් ඇඳලා ඒවා පැන්සලෙන් හොඳට කාව් කරලා කලර්ස් මේ විදිහට ගාලා print එකක් කරලා බලන්න. වැඩිය උනේ කුෂන් කවර්ස් තුනක් කරන්න බලන්න ඩිසයින්ස් තුනකින් කොච්චර අලුත් අත්දැකීමක් වෙනවද කියලා. මට හිතෙනවා දැන් මේ වගේ කුෂන් කවර් එකක් වඩාම සුදුසුයි කළු පාට සෝෆා එකකට. ලස්සනයි කොටන් මටීරියල් එකෙන් තියෙන සෝෆා එකකට. හරි එහෙම නැත්නම් තව සුදුසුයි ඒක ලෙද බ්ලැක් ලෙද සෝෆා එකකට. එහෙමත් නැත්නම් තනි කරම සුදු පාට. එහෙම නැත්නම් ලයිට් ක්‍රීම් ලයිට් ඇෂ් තද අලු පාට නෙමෙයි ලා අලු පාට තියෙන එන්නේ තීම්ස් වලට ගොඩක් ලස්සනට ගැලපෙනවා මේ වගේ කුෂන් කවර් ස්ථාන කොට. ඉතින් අපි හැම වෙලෙම මේක ගලප ගන්න ඕනේ අන්න ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක තමයි. මම මෙතන ගත්තා උගලන්ට පේනවා මේ ඩයිමෙන්ෂනල් ෆැබ්‍රික් පේන්ට් එකක්. ඒකේ පොඩි නොසල් එකක් නේ තියෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් විතර අර වැහිලා ගිය නිල් පාට වර්ණේ මතු කරගන්න උත්සාහ කරනවා. නමුත් ගොඩක් තද වර්ණයකින් නෙමේ මේ ලා පැහැති අලු පාටට හුරු නිල් පාටකින්. අපරාදී ලස්සන වර්ණ ටික වැහිලා ගියේ. නමුත් එහෙම වුණා කියලා මං කිසිම වෙලාවක නිර්මාණයක් අහක දාන්නේ නැහැ. කොහොම හරි ඒක ගොඩ දා ගන්නවා. මම ළමයින්ටත් කියනවා ඉස්සර උගන්වන කොටත් වැරදීමක් වුණාම කලබල වෙන්න එපා. ඒක හිමින් සීරුවේ නිරාවල්ව හිතන්න පුළුවන් වෙනවා කලබල නොවී ඉන්න තරමටම.
දැන් තියෙන්නේ ෆයිනල් ඩීටේල්ස් ටික දාන එක. ඉතින් මේ ෆැබ්‍රික් ඩයිමෙන්ෂනල් පේන්ට් එක පාවිච්චි කරගහම හරි ඉක්මනට අපිට වැඩ ඉවර කරගන්න පුළුවන්. මම මේ කළු පාට ලයින්ස් ටික දානකොට ඒ මැද්දේ තියෙන ගෝල් කලර් එකත් එක්කම ඒක මිශ්‍ර කරගන්නවා. මංගාව අලු පාට ඩයිමෙන්ෂනල් ෆැබ්‍රික් පේන්ට් එකක් නැහැ. එහෙම තිබ්බනම් ඒක ගොඩක්ම හොඳයි. මෙතන මම මේ පාවිච්චි කරන්නේ අර නේල් ආර්ට්ස් වලට ගන්න ටූල් එකකින්. මම ඒ ගෝල් කාලයක චුට්ටක් නැවත ඒ වේලිච්ච තැන් වලට දාලා එතකොට මට මිශ්‍ර කරගන්න ලේසියිනේ කළු පාටයි ගෝල් පාටයි. අන්න ඒ වැඩේ තමයි මම එතන කරේ. මේ ඩිසයින් එක උපයෝගී කරගන්න පුළුවන් උගලන් බෑග්ස් කරනවා නම්, එක එක බෑග් වර්ග කරනවා, ළමයි මියුසික් ක්ලාසස් යනකොට පොත්පත් දාගෙන යනවා, ටියුෂන් ක්ලාසස් යනකොට පොත්පත් දාගෙන යනවා, වැඩට යන අය ලන්ච් බෑග් එකයි, තව මොනවා හරි අඩුම කුඩුම ලට්ට ලොට්ට ගොඩක් දාගෙන යනවා. ඉතින් අපිට ඒ අත්දැකීම තියෙන හින්දා මම මේ කියන්නේ. ඒකටත් හරිම සුදුසුයි මේ වගේ දෙයක් පාවිච්චි කරන එක. එතකොට මෙතන ඕගලන් දකින වර්ණ කීපයකම එකතුවක්, එකකට එකක් එකතු වෙලා යන වර්ණ. ඉතින් මං කැමති ඕගලන් මේක අනිවාර්යයෙන්ම අත්හදා බලනවා නම්, ඒ අත්හදා බැලීම තුලින් තමයි මේ නිර්මාණයේ රසයක් තමුන්ට කරන්න ඇති වෙන්නේ. ඒ වගේම ඒක කරන තරමටම අත්දැකීම තමයි අපිට මේ නිර්මාණයන් සාර්ථක කරගන්න උපයෝගී වෙන්නේ. ඉතින් ෂෙයා කරන්න උගලන් කැමති නම් යාළුවොත් එක්ක, තවත් කවුරු හරි ඉගෙන ගන්න කැමති නම් ඒගොල්ලන් එක්ක ෂෙයා කරන්න.